කාමිල් ලොක්ගේ අමාත්‍යවරයා ප්‍රකාශ කරපු ප්‍රකාශය තමයි තියෙන්නේ කැබිනට් නිල ප්‍රකාශයක් අපිට තාම ලබා දීලා නැහැ අද දිනේදී අපිට සාකච්ඡා කරන්න කියලා දෙනවා ජීඑල්පීරි සමිතිවරයා සමග අපි අනිවාර්යයෙන්ම අපේ ඉල්ලීම් ලබා ගන්නතුරු අපේ අරගලයේ පෙරට යනවා දැන් මේ වෙනකොට අපි දන්නවා අපේ ඉල්ලීම තමයි ගුරුසාවිදරු සේවාවන් සඳහා මේ පැහැදිලිවම සුබෝධිනී කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීම ඒ වගේම අපි දන්නවා ගුරුසාවිදරු සේවාවන් සංගුණ සේවා බවට පත් කිරීම මේ ඉල්ලීම් දෙකට අදාළ තීරණයක් ගත යුතුයි අපි දන්නා ඊයේ දිනේදී එම ගත්තේ නැත්නම් ඒක බරපතල ප්‍රශ්නයක් බෞද්ධ අංගාරවාද අග්‍රාමාත්‍යය පොරොන්දු වුණා අපිට මේ ප්‍රශ්නේ විසඳනවා කියලා. ඒක විසඳන්නේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම ක්‍රියාමාර්ගයට යන එක වෙන විකල්පයක් නැහැ. අපි දැන් මේ වෙනකොටත් අපි අරන් තියෙන පාසලට සේවයට වර්තනාව කිරීම ඒක අපි අනිවාර්යයෙන්ම කරනවා. කිසිම ගුරුවරයෙක් දැනුම් දෙන්න අවශ්‍ය නැහැ. කිසි කෙනෙක් යන්න ඕනේ නැහැ. ඒ වගේම අපි ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වෙලා තිනවා. සෙසු ක්‍රියාමාර්ග සියල්ල ගන්නවා. අපි අනිවාර්යයෙන්ම හිට දිනේදී අපි රට පෙරපාලිය සංවිධානය කරලා තිනවා. රට පුරා ගුරුවරු ගෙනල්ලා ඒ ක්‍රියාවලියත් අපි ගන්නවා. අපි අනිවාර්යයෙන්ම කියන්න කැමති අද මේ අමාත්‍යවරු මේ ආකාරයෙන් වගකීම් විරහිතව විවිධ ප්‍රකාශ කරනවා නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ගුරුවරු 247,000ක් පාරට බෑවලා දැඩිව කියනවා නම් අපිට මේ අපේ ප්‍රශ්න විසඳන්න කියලා එක ගණන් ගන්න නැත්නම් අපිට ගන්න දෙන ගණන් ගන්නකම් ක්‍රියාමාර්ගයක් ගන්න. අපිට පැහැදිලිව අපිට කරන්න පුළුවන් ගණන් ගන්නතුරු ගන්න ප්‍රකාශක ගණන් ගන්න ප්‍රකාශයක්වත් අපිට කරන්න පුළුවන්. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම අපේ ක්‍රියාමාර්ග ශක්තිමත්ව ගන්නවා. දැනටමත් අපි සලසම් කරලා තියෙන සියලුම ක්‍රියාමාර්ග අපි ඉස්සරහට අරගෙන යනවා. අපි ආණ්ඩුව පැහැදිලිවම අපිත් එක්ක පෞගිය සතිය අපි දන්න සඳුදා කැබිනට් පත්‍රිකාව දෙකක් නිකුත් කරා. ඒ කැබිනට් පත්‍රිකා දෙකම අනුමත කරන්න පිළිබඳ සාකච්ඡා වුණා. ඒ වගේම අද දිනේ ඊයේ දිනේ පැවති කැබිනට් රැස්වීමේදී සම්පූර්ණ මේ සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප වීමක් වුණා නම් ගුරුසා විද්‍යාල පදනම දින ක්‍රියාමාර්ග වලට යන එක අර වෙන විකල්පයක් නැහැ. ඒක නිසා අපි අද දිනේදී උද්ඝෝෂණ ගණනාවක් සංවිධානය කරලා දිනවා. එට දිනේදී අපි රත පෙළපාලියක් සංවිධානය කරලා දිනවා. තවත් ක්‍රියාමාර්ග රාශියක් ගන්නවා අද දිනේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවතුන සාකච්ඡාවෙන් අනතුරුව. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම අපිට සාධනීය පිළිතුරක් නැත්නම් අපේ ක්‍රියාමාර්ග ශක්තිමත්ව පෙරට යනවා කියන කාරණාව කියන්නේ. දැනටමත් ගුරුවරු 247,000ක් පාරට බෑලා සම්පූර්ණයෙන්ම තමන්ගේ ඉල්ලීම ප්‍රකාශයටපත් කරලා තියෙන්නේ. ඒ වගේම ඔවුන් ශක්තිමත්ව තමන්ගේ ඉල්ලීම ප්‍රකාශ කරලා තියෙන දහස් ගණනින් උද්ඝෝෂණය කරනවා. සියලුම ක්‍රියාමාර්ග අරන් තින්න අපි අනිවාර්යයෙන්ම පෙරට යනවා කියලා කියන්න කැමති. අපේ ගැටලුව ජය ගන්නතුරු ගුරුවරු විදුහල්පතිවරු අදිෂ්ඨානශීලීව මේ ක්‍රියාවලිය ශක්තිමත්ව ඉන්නවා. ගුරුසා විදුහල්පති වෘත්ති සමිති සම්දානයට අපි මේ ක්‍රියාමාර්ගය මෙහෙවනවා කියලා කියන්න කැමති. Breaking.lk